එක්කෙනෙක් බෙල්ල පැත්තෙන් අල්ල තියෙනවා අනිත් එක්කෙනා කකුලෙන් අල්ල මේ දෙරිව වතුර දාලා තියෙනවා සතෙක් දඟලන වගේ තමයි දැකලා තියෙන්නේ දකුණු අතේ මහපට ඇඟිලි තිබුණා අඟල් එකමාරේ නියපොත්තක් කෙනෙක්ට අපරාධයක් කරලා බේරිලා ඉන්න පුළුවන් වෙන්නේ මේ පොයින්ට්ස් ටික දැනගත්තාම වතුරේ ගිලිලා වතුරේ සේදිලා තියෙන හින්දා DNA වගේ පරීක්ෂණ කරලා ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ බරපතල ලින්ක් එකට ලක් කරලා ඝාතනය කරා කියනවා රාජා කියනවනේ මම මෙතන ගෙන දැම්මයි කියලා තුවාල 56ක් තිබුණා මම ඒ සරෝජිනිත් එක්ක දෙදහස් දහය අවුරුද්දේ දවසක හැම දෙනාගේම හද සසල කරවන පුවතක් වාර්තා වෙනවා. ඒ තමයි වැල්ලවත්ත ප්‍රදේශයේ ඇලමාර්ගයකින් පුංචි දැරියකගේ මලසිරුරක් හමුවීම. මේ දැරිය ඝාතනයට ලක් වුණේ කොහොමද? කවුද මේ අවුරුදු 8ක් වයස දරු දැරිවියව ඝාතනයට ලක් කරේ කියන කාරණේ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් කිසිම දෙයක් ඒ වෙනකොට කවුරුවත්ම දන්නේ නැහැ. නමුත් අවසානයේ මේ සිද්ධවීමේදී මේ අපරාධකරු මරණ දඬුවමට ලක් වෙනවා. මේ ඒ දක්වා වූ කතාවයි අපි ඔබට අද කියන්න සූදානම් වෙන්නේ. අපේ රටේ නීති ශාස්ත්‍රයේට වැදගත්ම දෙයක් අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන දේ. අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දියුණුව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ මේ සූක්ෂම ක්‍රම සහ ඒ සම්බන්ධ කාර්යයන්වල හේතුව නිසාම මේ අපරාධකරුට මරණ දඬුවම නියම වෙනවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මේ කතාව අද ඔබත් එක්ක කියන්න අපිත් එක්ක බෙදා ගන්න අද මගේ සාකච්ඡාවට එකතු වෙන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය කුමාරසිරි මහසෙන් මහතා. ඔබතුමන් මේ අපරාධ ශාස්ත්‍රය සහ එහෙම නැත්නම් මේ අපරාධ වෛද්‍ය විද්‍යාව කියන දේ සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලොකු අත්දැකීම් සමුදායක් තියෙන කෙනෙක් විදිහට විශේෂඥ වෛද්‍යතුමනි මේ අවුරුදු 8ක් වයස පුංචි දැරවියට මොකක් දෙදා සිද්ධ වෙලා තිබුණේ? මේ සිද්ධිය ඇත්තටම වෙන්නේ මීට අවුරුදු 10කට 11කට කියන්නේ 2010 අවුරුද්දේ තුරුමම් කළුබෝවිල ශික්ෂණ රෝලේ අධිකරණ වෛද්‍යවරයෙක් ඉදිරි වැඩ කරා. මේක වෙන දවස්වල කියන්නේ වෙන දවසේ ද්‍රවිඩ ආගමික උත්සවයක් තියෙන කාලෙක ඒකෙදි එක ගෙදරක ඒ වැල්ලවත්ත ප්‍රදේශයේ ගෙදරක මේ උත්සවයට ලැහැස් තියෙනවා. ඒ සමගම ඒ ගෙදරත් මං හිතන්නේ සාදයක් ලෑස්ති කරලා තිබුණා. එතකොට මේ සාදයට වටේ පිටි ගෙවල්වල කට්ටිය ඇවිල්ලා තිබුණා. ඒ වගේම මේ ගෙදරට නිතර යන්නේන කට්ටිය තමයි ඇවිල්ලා තිබුණේ. එතකොට මේ ගෙදරට ආව වෙනදත් යන්නේන තැනත් එක්ක අපි යාට දැන් මේ කතාව විදිහට අපි රාජ කියලා අඳුනමු. ඔව් අපි මං හිතන්නේ සැබෑ සත්‍ය නම් ගම් මේ වෙලාවේ හෙලි කරන්නේ නැතුව ඉන්නවා. හේතුව මේක බොහොම සංවේදී සිද්ධියක් වුණා. විශේෂයෙන් ඒ දැරිවියගේ දෙමාපියන් සහ සියලු දෙනාටම සහ මුළු රටටම. එනිසා අපි අන්වර්ත නාමයක් රාජා ලෙස යොදා ගනිමු. නමුත් මේ සත්‍ය කතාවක් 2010 අවුරුද්දේ සිද්ධ වෙච්ච. ඔව්. එතකොට මේ රාජත් මේ ගෙදර වැඩ කටයුතු වලට හොඳටම මහන්සිල වැඩ කරා. දැන් රාත්‍රී වෙනකොටත් ඒ කියන්නේ මම දවසෙන් වගේ ඉඳලා තියෙනවා. ඉඳලා මේ ගෙදර වැඩ කටයුතු වල සම්බන්ධ වෙලා ඉන්න අතර දැන් දෙමව්පිය වුණත් මේ ඒ ගෙදර වැඩ කටයුතු වල සම්බන්ධ වෙලා හිටපු හින්දා වටේ පිට ගෙදර ඇතුළේ වෙන අනිත් සිද්ධි ගැන ඒගොල්ලන්ට අවබෝධයක් තිබුණේ නැහැ. එතකොට මේ ගෙදර හිටියා තව එකම දියණිය දෙමව්පියන්ගේ අපි දියණියටත් අපි කිම් සරෝජිනි වගේ නමක් කිම් සරෝජිනි කිම් සරෝජිනිත් මේ අනිත් ළමයි එක්ක මිදුලේ සෙල්ලම් කර කර ඉඳලා තියෙනවා. ඊට පස්සේ දෙමව්පියන්ට දැන් සරෝජිනි ගැන ලොකු අවධානයක් තිබිලා නැහැ. මේගොල්ලෝ ඒගොල්ලන්ගේ උත්සවයේ කටයුතු දිගටම කරගෙන ගිහින් තියෙනවා. මේකේ දැන් මේ හවස් වෙනකම්ම මේ සාදේ පැවැත්වෙනවා. ඊට පස්සේ දැන් මේ සාදේ පැවැත්වෙන අතරතුර වැල්ලවත්ත ප්‍රදේශයේ තියෙනවා ඇල මාර්ගයක්. මෙතන තව සිද්ධියක් සිදු වෙනවා. ඒ සිද්ධිය තමයි ඒ වැල්ලවත්ත ප්‍රදේශයේ ඒ ඇල අසල තියෙන ගෙදරක ඇලෙන් එහා පැත්තේ තියෙන ගෙදරක කාන්තාවකට ඇහෙනවා කවුරුර කෑ ගහනවා වගේ. උතර මේ කාන්තාවගේ උඩ තට්ටුරණ කියලා බලනකොට ඇලෙන් එහා පැත්තේ මෙයා දකිනවා සතෙක් දඟලනවා වගේ. ඒ කාන්තාව කියලා තිබුච්ච විදිහට ඇලෙන් එහා පැත්තේ සතෙක් දඟලනවා වගේ තමයි දැකලා තියෙන්නේ. ඊට පස්සේ හැබැයි එයාට ඒ පැත්තෙම තමයි ඇහෙන්නේ අර කෑ ගහන සද්ද. උතර මෙයා දන්නවා මෙයා හිතන කවුරු හරි කෙනෙක් මෙතනට වැටිලා වගේ කියලා. මෙයාට එයාට එන්න එතෙන්ට එකපාරට එන්න විදියක් නැහැ. මොකද ලොකු වටයක් එන්න ඕනේ එතෙන්ට එන්න.
එහිඳ යා කරන්නේ අර 119 නම්බර් එකට කෝල් කරලා පොලිසියට දන්වනවා. ඒ දැන් එතන සිද්ධිය එතන වෙහෙමන්නේ. ඊට පස්සේ මේ අර දැන් අර අනිත් පළවෙනි නිවසේ මේගොල්ලෝ උත්සවය අවසන් කළා. දැන් අර කෝවිලේ තියෙන මංගල්‍යයක්. මේ මංගල්‍යයට යන ලෑස්ති වෙනකොට දැන් ඔන්න සාමාන්‍ය වෙන්නේ දරුවන් ඉස්සරලා හැති කරලා දෙමව්පියන් ද ගන්න විදිය. මේකත් ඒ විදියමයි. දැන් අර සරෝජිනීට අම්මා කතා කරනවා. අම්මා කතා කරනකොට පළවෙනි පාර කතා කරා කිසි සද්දයක් නැහැ. ඉතින් අම්මා එච්චර ලොකුට එක ගණන් අරගෙන තිබුණේ නැහැ. හැබැයි දෙවෙනි පාර තුන්වෙනි පාර කතා කරන සද්දය නැති අම්මල හොයන්න පටන් ගන්නවා. හොයන්න පටන් ගන්නකොට මේ සරෝජිනි ගෙදර නැති බව ඒගොල්ලන්ට අවබෝධ වෙනවා. ඊට පස්සේ ගෙදර හිටපු කට්ටියත් මේ හොයනවා. අර රාජත් එතන සම්බන්ධ වෙනවා. රාජත් ඒ දරුවව එතන හොයන්න පටන් ගන්නවා. නමුත් ඒ නිවසේ නැති බව ඒගොල්ලන්ට තේරෙනවා. ඒගොල්ලෝ ඒ පාර පොලිසියට දන්වනවා. ඒ කියන්නේ දරුවා නැහැයි කියලා දැනගන්නවා. දැන් දරුවා හොයන්න පටන් ගන්නවා. පොලිසිය ඔව්. ඉතින් එතකොට රෑ වෙලා හැබැයි. රෑ වෙලා පොලිසියට දන්වනවා. දැන් දෙවිලි ස්තර එළගාවට අපි ආයියොත් එහෙම එළගාව දැන් ඒ වෙනකොට පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ. අර 119 නට ඉන්ෆෝම් කරානේ. ඒතර පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒගොල්ලෝ දකින්නම අර කාන්තාව කියපු තැනට මීටර් කීපයක් ඈතින් කළුවර ඒගොල්ලෝ ලයිට් දාලා බලන්නේ. දාලා බලනකොට පොඩි දරුවෙක් වගේ මලසිරුවක් අනිත් පැත්තට තියෙනවා. ඒතර මේගොල්ලෝ ඒක උඩට අරගෙන ඉවරලා ඇලේ එක පැත්තකින් උරේ තියෙනවා ඒ පැත්තෙම. තියලා දැන් ඒ එක්කම දැන් ඒගොල්ලන්ට පණිවිඩේ එනවා අර දරුවෙක් නැතුණයි කියලා අනිත් පොලිසියට ඉන්ෆෝම් කරපු එක මේ පොලිසියටත් මැසේජ් එක ඇවිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ මෙහෙම මලසිරුවක් හම්බුණා කියලා අනිත් අදාල් පොලිසියට දන්වලා ඒ දෙමව්පියන්ට ඒ හරහා දන්වනවා. හැබැයි දෙමව්පිය පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මොකද දරුවා මැරුණා කියලා. මොකද දරුවා හවසත් එක්කම සෙල්ලම් කර කරත් හිටියා. එතකොට ඒක පිළිගන්න ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඒ වුණාට පොලිසියනුත් බල කරන හින්දා අන්තිමට ඒගොල්ලෝ ඒ ස්ථානෙට එනවා. එතකොට ඇත්තට මේ තාත්තල ඉතන කියපු විදියට ඉතන හිතා ගන්න බෑ මේ දරුවා කියලා අඳුර ගන්නවා. ඒගොල්ලෝ ඉතන ගොඩාක් කෑ ගහන මණ්ඩල කෑ ගහනවා. ඒක මේ අර රාජ කෙනෙක් නැතවිලා එයත් සෑහෙන දුක් වෙනවා අතන මේ මොකද රාජත් ඒ ළමයත් එක සෙල්ලම් කර කර හොඳට ඉන්න කෙනෙක්. ඒ රාජත් එතන දුක් වෙනවා. ඊට පස්සේ එදා හවස ඒ ඊට පස්සේ මොනවාද ඒ මලසිරුර කළු බෝයිල ශික්ෂණ රෝල්ට එදා රැත්ති ගෙනියනවා. ඊට පස්සේ පහුවදාහ මට ඒ පශ්චාත්මන පරීක්ෂණ මම කරනවා. ඒ පශ්චාත්මන පරීක්ෂණයේදී මම අඳුනගන්නේ ඒ දරුවව ලිංගික අපයෝජනයට භාජනය වෙලා තියෙනවා. ඊට අදාළ ලක්ෂණ තියෙනවා. ඊට අමතරව ඇයගේ බෙල්ලේ තියෙනවා සලකුණක්. ඒක හරියට නිකන් අර අපි අර පොල් කඩන්න ගන්න වාකැත්තක් තියෙන්නේ. අනේ වාකැත්ත වගේ. ඒකේ කෙලින් ධාරයක් තියෙනවා. කෙලවර වක්‍ර වෙලා තියෙනවා. ඒ විදිහ තමයි ඒක හැඩේ තියෙන්නේ. ඒක හැම මතු පිට හැම කියන්නේ හැමේ මතු පිට ස්තරවල තියෙන සලකුණක් වගේ එකක්. ඒකට අපි කියනවා ඉන්ට්‍රඩර්මල් කන්ටිෂන් එකක් කියලා. ඒ කියන්නේ හැමේ ඉහළම ස්තරවල තමයි ඒ කන්ටිෂන් ඒ තැලීම තියෙන්නේ. එතකොට දැන් ඒ සාමාන්‍ය එහෙම ඉන තැලීම් හරියට අපිට නිකන් අර print එකක් ගැහුවා වගේ. print එකක් කරා වගේ මොකක් හරි බජ් එකක් ගැහුවාම print කරන වගේ අර ඒකෙත් ඒ වගේම ධාරයක් තියෙනවා. ඒ කියන්නේ හැමේ පාරක් වගේ සලකුණක්. ඔව් හීරිලා නේ මේක සලකුණක්. තැලීම ඇතුළේ ලී ගැලීමක් වෙලා තියෙනවා. එතකොට ඒක නිකන් හරියට අර මම කිව්වා වගේ මේ බජ් එකක් තියෙනවා වගේ ලකුණ අපි අකුරක් ගැහුවා නම් අකුරත් ඒ විදිහට ඉන්න වගේ ඒක තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේකේ තිබුණේ බෙල්ල දකුණු පැත්තේ. ඊට පස්සේ දකුණු කකුලේ පල්ලෙහා කොටස තියෙනවා කවාකාර අර්ධ සෙන්ටිමීටරයක් විතර වෙන කවාකාර සීරුම් තුවාලය. ওই ටික තමයි මම බාහිර වඳුර ගන්නෙ. ඊට පස්සේ අභ්‍යන්තරව විච්ඡේදනය කරලා බලනකොට ඒකේ තියෙනවා ඇගේ පෙනහළු වලින් එන පෙන වගේ සියුම් පෙන වගේ සියුම් සාමාන්‍යයෙන් ලොකු බෝල වගේ තියෙන මේ සියුම් බෝල වගේ තියෙන පෙන. ඒ පෙන තියෙන පෙනහළු වල ඉඳන් එන ශ්වාසනාලී දිගේ එයාගේ නහය දක්වාම ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව එයාගේ පෙනහළු පිම්බිලා තියෙනවා, පිරිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය කෙනෙක්ගේ පෙනහළු දෙක දෙපැත්තෙන් තියෙනවා, මැද්දේ හෘද වස්තු තියෙනවා, ඉස්සරහෙන් බලමු ඉස්සරහ පප්පේ බිත්ති අයින් කරාම පේන්නේ එහෙමයි.
මේ මේ තැනත්තිය ගෙහමනේ මේ වෙන්නේ අර පෙනහළු දෙක ඉස්සරහට ඇවිල්ලා අර හෘද වසෝත් වැහිලා තියෙන්නේ වෛද්‍යතුමනේ ඒ වගේ අර අසාමාන්‍ය පිහිටීමක් ඔය කියන විදිහට පිහිටෙන්නේ මොන විදිහේ සිද්ධිවලදද ඔව් එහෙම වෙන්නේ ඇත්තටම පෙනහළු ඇතුලේ වාතයේ හිරවුණුත් ඇතුලේ ඒ කියන්නේ වාතය හරියට ඇතුළට ගන්න වාතය පිට කරන්න බැරුණොත් එහෙම මුළු පෙනහළම පිම්බිලා අර වගේ හෘද වස්තු ඉදිරිපස වැහිලා යනවා ඒතර එහෙම වෙන්නේ अरमाक्यूगे कखरी बाधा श्वसन बाधा वकून इट अमतर मे मधुर गे आगे पेनहलू श्वासना बिदील बिदील पड़ पड़ अतूल बिदील किलवर वाले मधुर गुड़ चूटी कुणु कैली तुवील कैली तर वेन्नी सामान्य मे मुल पिंतूर गे वेन्नी सामान्य कखरी दीयरे गिली मकुणुत्तम मेदरुआ पनपिटिंग दीयर गिरोत्तम बरल मेरल बरलामोत मे मे वे कपड़े दकीन हम इतर मे पेनाने पेनाल पिंबीन गति आने अरवा कुणुकैलना कुणुकैल उड़हर पुलवा भाई अटार गेबर तेल गमन करूसम गनीम सिधु इन इतर मे दर्वा පණපිටින් වතුර වැටලා තියෙන එක තමයි එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාගේ දැන් මේ පශ්චාත් මරණ පරීක්ෂණය අනාවරණය වෙන්නේ මේ වයස අවුරුදු 8ක පුංචි දැරිවිය දූෂණයට ලක් වෙලා සහ ඇයව ඝාතනය කරන්න කලින් ඇය ඇලමාර්ගියට දමලා තියෙනවා. ඇලමාර්ගිය වැටලා තමයි ඇය මරණයට පත් වෙලා තියෙන්නේ. ඇලමාර්ගිය වැටෙන අවස්ථාවේ පණපිටින් ඉඳලා තියෙනවා. अपराध विद्यावतुलाधिकरण वैद्य निलधारिया අධිකරණයට පැහැදිලි කරගත යුතු වෛද්‍ය මෙගැටලු තියෙනවා උදාහරණයක් විදිහට දැන් මේ මේ සිද්ධිය ගත්තොත් එහෙම මරණයට හේතුව අපිට පැහැදිලි කරන්න පුළුවන් ඉන්නේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් එතකොට අධිකරණයට අවශ්‍ය අධිකරණයට පැහැදිලි කරගත යුතු වෛද්‍ය මෙගැටලු සඳහා උදව් කරන එක තමයි අධිකරණ වෛද්‍යේ කාර්ය වෙන්නේ ඒක දැන් මේ පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධ විතරක් නෙමෙයි සමහරවිට අපිට රෝගීන රෝගීන් කියලා කියන්නේ දැන් දෙනෙක් ගහගෙන වෙන්න පුළුවන්. එතකොට ඊ ගහගත්ත දෙන්න ගහගත්ත කෙනෙක්ගේ තුවාල තියෙන පුළුවන්. ඒතර මේ තුවාල මොකෙන්ද උනේ? තුවාල වෙලා කොච්චර කාලයක්ද? තුවාලේ කොයි පැත්තෙන්ද ඇති කරේ? එහෙම නැත්නම් මේ තුවාලේ සිදු කරන වෙලාව මේ තැනත් පණ පිටින් හිටියද? ඒව ඇත්තම වෛද්‍ය විද්‍යාවෙන් පැහැදිලි කරන්න ඕනේ ඒවා. අන්න ඒ වගේ අධිකරණයට අවශ්‍ය वैद्य में पहली किरी सदा वैद्य विद्या उदागन विद्या मे अधिकरण वैद्य विद्या හොඳ අපි දැන් ඒ කතාවත් එක්ක මේ කියන සිද්ධියට ගියාම එතනින් පස්සේ දැන් විශේෂම අනිත් කාරණේ වෛද්‍යතුමනි දැන් අභ්‍යන්තරව සා දැන් ගොඩක් අය හිතන්නේ අපි අර සරල භාෂාවෙන් කිව්වොත් මිනී කපනවා කියලා මේ කියන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනකොටම ගොඩක් අය හිතන්නේ මේ අභ්‍යන්තර දේවල් විතරයි කියලා. හැබැයි බාහිර දේවලුත් ඔබතුමාලගේ නිරීක්ෂණයට ලක් වෙනව නේද? බාහිර දේවල් කියලා දස් කරේ. අපි හිතමු දැන් මේ යම් කිසි කෙනෙක්ගේ මලසිරුවක් ගත්තොත් ඒ මලසිරුවේ බාහිරින් තියෙන ලක්ෂණ. ඔව් ඔව්. ඉතින් ඒකෙදි මෙමෙ දැන් මේ පශ්චාත් මරණ පරීක්ෂණය කිව්වහම ඒකේ දැන් බායි අපි බා ඇඳුම් වල පවා කිස් වල පවා කියන්නේ බාහිර තියෙන හැම දෙයක්ම අපිට නිරීක්ෂණය කරන්න සිදුනවා ඊට පස්සේ තමයි අපි ඇතුළට යන්නේ ඒ විතරනේ සමහර වෙලාවට අපිට ඒ සිද්ධිය වෙච්ච තැන සිද්ධි වෙච්ච සීන් එකට ඒ සීන් විසිට එකක් කරන්න වෙනවා එතකොට අර අපේ ඒ ඔක්කොම දැන් මේ පස්චාත් අධිකරණ වෛද්‍ය මේක අධිකරණ වෛද්‍යවරයෙකුගේ විතරක් කාර්යභාරයක් නෙමෙයි මේකට අධිකරණ වෛද්‍යවරේ සමහරවිට පොලිසිය සමහර වෙලාවට රජී රස පරීක්ෂක අනේ ඒ වගේ මේක ටීම් වර්ක් එකක්. ඒතර අධිකරණ වෛද්‍යවරේ කරන්නේ මේක එක කොටසක් විතරයි. ඒතර මේ ටීම් වර්ක් එකේම කාර්යභාරය එකතු වෙලා තමයි මේ තනිකර සිද්ධිය අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් මේ කියන පුංචි දැරියගේ ඝාතන සිද්ධියේදී ඔබතුමන් වෛද්‍ය විද්‍යාත්මකව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අර කලින් කියපු කරුණු අනාවරණය කරගන්න. ඒ වෙනකොට මොනවද මේ ඝාතකයා සම්බන්ධයෙන් පොලිසියට ලැබිලා තිබිච්ච තොරතුරු සහ අනෙකුත් සාක්ෂි මොනවද ලැබිලා තිබුණේ මේ සිද්ධියේ? දැන් මේ වෙනකොට දැන් පොලිසියත් ඒ එකම වගේ ඒගොල්ලන්ගේ පරීක්ෂණ කටයුතු පටන් අරගෙන තිබුණා. ඒගොල්ලෝ පටන් අරගෙන තිබ්බේ ගෙදරින්. අර දැරියගේ ගෙදරින්.
ඒගොල්ලෝ මුලින්ම ප්‍රශ්න කරලා තිබුණා ඒකට එදා ඒ පාටිකට උත්සවය සහභාගී සාදී සම්බන්ධ වෙච්ච කට්ටිය ඊට පස්සේ හැම එක්කෙනාම කිව්වේ දරුවා ගවස ගෙදර හිටියා සෙල්ලම් කර කර හිටියා ඔය කතාව තමයි හැබැයි ඔයතර එක තැනෙත් එක්ක කියලා දෙන දවස් සෙල්ලම් කර කර හිටියා හැබැයි රාජත් එක්ක හවස ගීටු ගා කතා කර කර හිටියා කතාවක් කියලා තියෙනවා එච්චර ඒකත් දන්නේ රාජක යනවත් කවුරුවත් දැකලා නැහැ ඒගොල්ලන්ට සැකත් ගෙදර කට්ටිය සැකත් නැහැ මොකද මේ රාජා හැමදාම ගෙදර යන්නේ කෙනෙක් නේ ඒතර ඒගොල්ලන්ට ඒකන සැකයක් කිසිම තිබුණේ නැද මොපියන්න කිසිම සැකයක් නැහැ යා ගෙදර කෙනෙක් වගේ කෙනෙක් එතකොට හැබැයි පොලිසියට මේ ඒගොල්ලෝ ගැන එයා එක් සැකයක් ඇති වෙනවා ඊට පස්සේ රාජාවත් අඩංගුට ගන්නවා රාජාවත් අඩංගුට අරගෙන ප්‍රශ්න කිරීම ඒගොල්ලෝ පටන් ගන්නවා රාජා මොනවාක මුලින්ම කියලා තිබුණේ පස්සේ ඒ දීර්ඝ විදියට ප්‍රශ්න කරනකොට රාජා කියලා තිබුණා මම ඒ සරෝජිනිත් එක්ක කෝවිලේ මංගල්‍යයට ගියා ගිහිල්ලා මං සරෝජිනිත් එක්ක මං අයි ගෙදර ආවා කියන එක රාජා කියලා තිබුණා ඉච්චර තමයි රාජා කියලා තිබුණේ ඊට පස්සේ දැන් මම පශ්චාත්මාර පරිචය කරා පහුදා රාජව මට එක්කගෙන ආවා මොකද ඒක සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් අධිකරණයට දානකොට අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නවා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඒකට දැන් ඒක දි සාමාන්‍යයෙන් බලන සමහරලාට පොලිසියෙන් හරි කවුරු හරි පහර දීමක් වෙලා තියෙනවද මෙයා බන්ධනාගාර කරන්න හරි බන්ධනාගත කරන්න හරි වුණොත් මෙයා සුදුසු තත්ත්වයක ඉන්නවද මෙයාට වෙන රෝගී තත්ත්වයන් තියෙනවද වෙන තුවාල තියෙනවද පරීක්ෂා කරන්න අධිකරණ වෛද්‍යවරයෙකුට මෙයා යොමු කරනවා ඒ වගේම දැන් මේ රාජත් මට යොමු කරා යොමු කරාම රාජගෙන් එවුවම රාජා ඉදන් කිව්වා මට මෙයාත් එක්ක කෝවිලට ගියා ගෙනල්ලා අර කතාව මට කිව්වා අපෝ ගෙදරට ඇරලා ඔය කියන විදිහට දැන් රාජ සම්බන්ධයෙන් සැකයක් මතුවෙන්නේ අර ගේට්ටු ගාව කතා කර කර ඉන්නවා කියලා දැකපු නිසා රාජවත්තරන් ගොඩ ගන්න ඔහු කියනවා ළමයා එළියට ගෙනිච්චා තමයි හැබැයි මම ගෙනල්ලා ගෙන ඇරලිවයි කියන්නේ එතකොට ඔහු අපරාධයක් කරා කියන කිසිම සාක්ෂියක් නැහැ පොලිස් සැකයක් විතරයි තියෙන්නේ ඊට පස්සේ මම දැන් රාජව පරීක්ෂා කරා පරීක්ෂා කරනකොට ඔහුගේ කිසිම තුවාලයක් අඳුරගත්තේ නැහැ ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් දෙයිම චක්කරු ගිරම යගේ උස බර මනිනේ සාමාන්‍යයෙන් කරනවා ඒ අතරේ දැන් රාජා මට උන මම අත් පරීක්ෂා කරන්න අත් පරීක්ෂා කරනකොට මෙයාගේ නියපොතු ඔක්කොම කොටර කපලා තිබුණා හැබැයි දකුණු අතේ මහපට ඇඟිලි තිබුණා අඟල් එකමාරක විතර දිගට වැවිච්ච නියපොත්තක් හරි අනිත් නියපොතු ඔක්කොම කොටර කපලා තිබුණේ ඉතින් මම ඒකත් ලකුණු කරගෙන මම ඒකත් මම ලකුණු කරගෙන මගේ සටහන් වල මම ඒක දාගත්තා. ඒ කතාව එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ මට ඒකට අදාළ සිතාසි හම්බ වුණා. ඊට පස්සේ මම ඒ වාර්තා දෙකම අධිකරණයට ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා ඊට පස්සේ මම සාමාන්‍ය විදිහට මගේ අනිත් ඒ රාජකාරී කටයුතු වල කරගෙන හිටියා. වෛද්‍යතුමනි දැන් මෙතනදී බලන් ඉන්න කෙනෙක්ට උනත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ විදිහේ ලොකු ඝාතන සිද්ධියක් අපරාධයක් සිද්ධ වුණාට පස්සේ වෙන කිසිම හෝඩුවාවක් සාක්ෂියක් අපි හිතමු දැන් ගොඩක් අය කෙනඟිලි සලකුණු තියෙන්න පුළුවන්. වෙන DNA බලන්න පුළුවන් නේද මේ කෙනාගේ මොනවා හරි දෙයක් තිබුණොත් මේ දේවල් සිද්ධ වෙන්නේ නැද්ද මෙතනදී මොකද්ද මේ මෙතන සිද්ධ වුණේ? දැන් මේ රාජව මම පරීක්ෂා කරාම රාජගේ කිසිම දෙයක් තිබුණේ නැහැ. රාජගේ DNA බලන්න මට විතර කමක රාජ දැන් ඉදිරිපත් වෙන්නේ පහ වෙලද. ඒක දවස් දෙකකට විතර පස්සේ. ඒ කියන්නේ මරණය සිදු වෙනවා පශ්චාත්මාන පරීක්ෂණ දවස් දෙකකට විතර පස්සේ. එතකොට ඒගොල්ලගේ DNA ගොඩක් රට මේකල අත් සෝදනවා. ඒ වගේ සෝදන හින්දා මේ දේවල් වලින් වැඩක් වෙන්නේ නැහැ. ඒතකොට මේ වගේ දේවල් මෙමයි වහාම එයා ඉදිරිපත් වුණා නම් ඒ දේවල් ගන්නවා. මේ වගේ දේවල් වලින් සාමාන්‍යයෙන් ගන්නේ නැහැ. එතකොට ඒ රාජගේ DNA පිළිබඳ මොකක්වත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මට රාජගේ ගන්න කියලා දෙකම දේ තිබුණේ අර නියපොත්තේ වැවිලා තිබිච්ච එක විතරයි. ඊට පස්සේ දැන් මම අවුරුදු දෙකක් තුනක් ගිතුනක් විතර ගියා මට මතක විදිහට. මට දැන් ওই සිද්ධිය ගැන මතකත් නැහැ. විශේෂ සිද්ධියක් කියලා මට හුවුත් මට කියන්න පුළුවන්. ඒ වුණාට මට දෙගි අනිත් රාජකාරිකට ඕ වගේ හම්බෙන්නේ නැහැ. මට ඒක මම කර අනිත්‍යව කරගෙන ගියා. ඔබතුමාගේ වර්තා ටික දෙනවා. නඩුව මම හිතන්නේ මහාධිකරණයට යන්නේ නැති යොමු වෙන්නේ නැති. යොමු වෙන්නේ. ඔව්. ඊට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ මට ඒ නීතිපද දෙපාර්තමේන්තුවේ නීති නිලධාරියෙක් කතා කරා නිලධාරිනියක් කතා කරා කතා කරලා මේ සිද්ධිය ගැන මගෙන් ඇහුවා. ඇහුවාම දැන් මට සිද්ධිය මතකයි. මම ඊට පස්සේ මගේ වාර්තාත් බලලා මම එයට කිව්වා මෙහෙම මොකද ඒ මට කිව්වා දැන් මේ සිද්ධියට දැන් මේක ඔප්පු කරගන්න විදියක් නැතුව ලිපිගනුව පැත්තක දාලා තියෙනවා කියලා නඩුවා ලන්තු ලිපිගනුව පැත්තක දාලා තියෙන කතාවක් කිව්වා. ඊට පස්සේ කරගන්න විදියක් නැහැ කියන්නේ. ඊට පස්සේ මම මගේ වාර්තා පරීක්ෂා කළ බලයට කිව්වා මෙහෙමයි
මම මස්චාත්මන පරීක්ෂණයේ මෙන්න මේ විදිය සලකුණක් මම අඳුරගත්තා මම ඒ සැකකටයුතු පුද්ගලයාත් මමයි පරීක්ෂා කරේ එතකොට මම ඔහුගේ අතේ මෙන්න මෙහෙම නියපොත්තක් මම අඳුනගත්තා මේ දෙක ගොඩක් දුරට එක දිගට ගැලපෙනවා කියලා ඔබතුමා කියන්නේ අර මල සිරුරේ කලින් තිබුණු ඔය කියන සලකුණ සලකුණයි මේ නියපොත්තෙන් තද කිරීම නිසා ඇතුව පාරකටයි ගැලපෙනවා කියලා මම ඒකට සඳහන් කරා ඒකට පස්සේ ඇය ඒක අදි චෝදනා වුණ කරලා ඒ නඩුව පටන් ගත්තා පටන් ගත්තට පස්සේ එතනදී මට දැනගන්න මම ඒක දැනන් හිටියේ නෑ එතකොට පොලිසියේ වෙන අධිකරණයට වැදගත් සාක්ෂියක් ඉදිරිපත් කරලා තිබුණා ඒ තමයි CCTV දර්ශනයක් තිබිලා තියෙනවා රාජ මේ දරුවත් දෙරියත් එක්ක බයිසිකලයක පැදගෙන එක තැනකින් යනවා හැබැයි රාජා ඒකට උත්තරයක් දීලා තිබුණේ එයා ඒ අර කෝවිලට යන පාරේ එයාගේ තමයි අරගෙන ගියේ ඊට පස්සේ ගෙනත් දැම්ම කියන එක තමයි ඒ කියලා තිබුණේ දැන් එතනින් තහවුරු වෙනවා දැන් රාජත් එක්ක මෙයා එළියට ගියා කියන එක දැන් ඒ රාජත් කිව්වා මෙයා එළියට ගියා කියන කතාවක් කිව්වා කෝවිලට ගිය කතාවක් රාජා කියලා කෝවිලට ගිය කතාවක් කොහොමත් වෙන ඔප්පු වෙන්නේ නැහැ ඊට පස්සේ මෙයා රාජා කියනවා ගෙදරට ගෙනත් දැම්ම කියලා ඊට පස්සේ දැන් මගේ මම වාර්තාව ඉදිරිපත් කරනකොට විත්තියේ නීතිඥ මහත්මයාට ඒක ඔබගේ මරණයට හේතුව ගැන සැකයක් නැහැ මරණ හේතුව පැහැදිලි ඒක දියේ ගිලීමක් නිසා තමයි මරණය වෙලා තියෙන්නේ ලිංගික අතවරයක් කරලා තියෙනවා ඒකත් පැහැදිලි කවුද කරේ කියලා කියන්නේ අපිට සාක්ෂියක් නැහැ මොකද දැන් අපිට ලිංගික අත දැන් අර වතුරි ගිලිලා වතුරිති සේදිලා තියෙන හින්දා එතකොට අපිට ඒවට DNA වගේ පරීක්ෂණ කරලා ගොඩක් වෙලාට ඒක වැදගත් ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. ඒතොර ඒකත් එච්චර සාර්ථක නැහැ. ඊට පස්සේ මේ මම පැහැදිලි කරා අර බෙල්ලේ තියෙන තුවාලය ගැන. බෙල්ලේ තියෙන තුවාලේ ද ඒකක් සාමාන්‍යයෙන් වෙන්නේ මම කියව එකට කියන්නේ ඉම්ප්‍රින්ට් කන්ටියුෂන් එකක් කියලා. ඉම්ප්‍රින්ට් කන්ටියුෂන් ඉන්ට්‍රා ඩර්ම ඒ කියන්නේ සමේ ඇතිවන අපි තද කිරීමක් නිසා යම්කිසි තෙරපුමක් නිසා ඇතිවන තැලීම් තුවාලයක්. අපි ඒක දැන් ඕන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. අපි දැන් මොකක් හරි හැඩයක් තියෙන දෙයක් සමකට තද කරොත් ඒ සමේ ගොඩක් එක ප්‍රමාණයක් තද කරලා පස්සේ සමේ මතු පිට තියෙන ස්තරවල තියෙන රුධිර වාහිනිය කැඩිලා රුධිර වාහනයක් වෙනවා. එතකොට අර අරකේ පාර හිටිනවා. අපි තවත් ගොඩක් වැඩිපුර බලයක් ඉදුවොත් එහෙම තවත් ඇතුළේ ඒවත් ඇල්ල එනවා. එතකොට අර ලාංඡනේ මැකිල යනවා. එතකොට යම් ප්‍රමාණික තද කරොත් තමයි අර විදිහට පාරක් හිටින්නේ. ඊට පස්සේ මෙන්න මේ දැන් මේ දැන් මේ වගේ වෙන්න පුළුවන් අර වගේ මතුපිට රුධිර නාල කැඩීමෙන් කියලා මම අධිකරණයට පැහැදිලි කරා. හැබැයි ඒක එහෙම වෙන්න ඕනේ මේ හැඩයක් තියෙන. නැත්නම් මේ විදිහට ස්පර්ශ මතුපිටක් තියෙන. වස්තුව ලොකු වෙන්න පුළුවන්. හැබැයි හැමත් එක්ක ස්පර්ශ වෙන්නේ එකේ හැඩය අර වගේ තියෙන්න ඕනේ. අර මං කිව්වේ ඒක අර දෑකත් වාකත්තක හැඩයක්. කෙලින් බාහුවක් තියෙනවා කෙලවර වක්‍ර වෙලා තියෙනවා. එතකොට දැන් එතකොට ඒ වගේ දෙයකින් තදකරුක් තමයි වෙලා තියෙන. අනිත් එක මේක මරණාසන්න වෙච්ච තුවාලයක්. එතකොට මරණයට දවස් ගානකට ඉස්සෙල්ලා මරුණට පස්සේ අපිට ගොඩක් ඔයගේ තුවාලය සිදු කරන්න බෑ. මොකද රුධිරේ ගැලීමක් වෙන්න ඕනේ. රුධිරේ ගලනවන මිනිස්සයා වෙලාට පණ තියෙන්න ඕනේ. එතකොට ඒතර මරණාසන්න වෙච්ච තුවාලයක් තමයි මේ තුවාලය. ඒතර මම ඒකත් අධිකරණයට පැවසුවා. ඊට පස්සේ ලිංගික අතවරණේ වෙච්ච සිද්ධුවත් මම පැවසුවා. කකුලේ තුවාලය ගත්තොත් එහෙම කකුලෙත් මම කිව්වා අර කකුලේ සෙන්ටිමීටරයක් විතර වක්‍රාකාරද සීරිම් තුවාලයක් තිබුණා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙන්නේ නියපොත්තකින් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක ගොඩක් දැන් මගේ අත්දැකීම් අනුව ඒක මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක නියපොත්තකින් වෙච්ච දෙයක් කියලා. හැබැයි රාජ්‍යගේ අතේ තිබුණේ අනිත් නියපොත් ඔක්කොම කපලා. එතකොට දැන් අර ලොකු නියපොත්තෙන් එහෙනම් ඒක අනින්න වගේ වුණේ. ඒ කියන්නේ ඒක ලම්බකෝ අනින්න උන. ඒ විදිහ තුවාලයක් වෙන්නේ. දැන් අර අර තුවාලේ දැන් අර වාගැත්ත කැඩි තුවාලේ වෙන්නේ ඒක නියපොත් කියන්නේ නියපොත්ත සමාන්තරව තියලා ඒක සමට ලම්බකෝ තද කරන්න ඕනේ. අනික වෙන්න දිගාතර තියලා අනින්න වගේ දෙයක් වෙන්න ඕනේ. ඒක ටිකක් වෙන්න පුළුවන් වෙනකොට ආසාමාන්‍ය. ඊට පස්සේ ඒ දැන් ඒ සාක්ෂියම ඊට පස්සේ දැන් ඒ
පශ්චාත්මන පරීක්ෂාව ඒක මම ඉදිරිපත් කරා ඊට පස්සේ රාජගේ වාර්තාව ඉදිරිපත් කරමට අවස්ථාවක් වුණාම දැන් රාජගේ වාර්තාවේ රාජගේ සාමාන්‍ය විස්තරයට අමතරව කියන්න තියෙන අර නියපොත්ත ගැන විතරයි ඉතින් තුවාල මොනවත් නැහැනේ දැන් සාමාන්‍ය වාර්තාවක ඉදිරිපත් කරනකොට ඒවැය තියෙනවා මේම මෙයාගේ මෙච්චර සීරුමක් තියෙනවා මෙච්චර සීරුමක් තියෙනවා මෙච්චර සීරුමක් ඒ රාජගේ හැම දෙයක් නැහැ මට විස්තර කරන්න තිබුණේ ඔහුගේ අර නියපොත්ත ගැන විතරයි ඊට පස්සේ මම මේ නියපොත්ත ගැන විස්තර කරා ඊට පස්සේ මම දැන් මේ රිපෝට් දෙක සම්බන්ධ කරන්න ඕනේ එතකොට මම අධිකරණයට කිව්වා මේ දැන් මේ නියපොත්ත එක ධාරයක් කුයි ඉස්සලා කෙරවරයි එන්න අපමට තද වුණොත් මේ වගේ එකක් වෙන්න පුළුවන් කියන එක දෑකැත්තක් වගේ ඒතර එහා පැත්තේ ධාරය වදින්නේ එක ධාරයක් වදිනවා ඉස්සලා කෙරනවා දිනවා සාමාන්‍ය නියපොත්තක් අපි සාමාන්‍ය විදිහට සලකුණක් පිටවනකොට කොහොමද වෛද්‍යතුමනි තියෙන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අර්ධ කවා මන් දිගේ කකුලේ තිබුණේ මේ වගේ එකක් අර්ධ කවාකාර සෙන්ටිමීටර සාමාන්‍ය සෙන්ටිමීටරයක් වගේ ඒක ඒක ඒ වගේ අර්ධ කවාකාර එකක් තමයි එකෙන් ඇති වෙන්නේ ඒ වා සාමාන්‍යයෙන් දැක්කම අඳුරගන්න පුළුවන් ගොඩක් වෙලාට නියපොතු පාරවල් කියනවා ගොඩක් වෙලාට දැක්කම අඳුරගන්න පුළුවන් ඒ කියන්නේ දැක් මේ කියන්නේ දැකලා දැකලා ඊට පස්සේ මම මෙහෙම පැහැදිලි කරා දැන් මේ දැන් තව දැන් ඉතුරු අර මොනද විත්තියේ නීතිඥ මාත්‍යා තර්ක කරන දැන් මේක වෙන්න පුළුවන් වතුර දැම්මම වෙන්න පුළුවන් වතුර දැම්මම වෙන්න පුළුවන් හැබැයි දැන් සාමාන්‍ය ওই විදිහේ නෙමෙයි හිටින් දැන් ওই විදිහටම ඔය වගේම කෑල්ලක් ඇවිල්ලා බෙල්ල ටීටි වතුරේ ඊට වඩා කෑල්ල තියෙනවා එහෙනම් ඊට වඩා හීරි සීරිම් තුවාල තියෙනවා දැන් මිදර ගොඩක් දුර ගහගෙන ගිහිල්ලත් නැහැ පොඩි දුරක් ගිහිල්ලා තියෙන මීටර කීපයක් වගේ ඇතින් තමයි බොඩි කපි හොයාගන්නේ අර දඟලන ගෙප්ත නේද එතකොට වතුරේ හිටින ওই විදිහට පාරක් හිටින්න විදියක් නැහැ මොකද මේක හොඳට තද වෙලා තියෙනවා එතකොට තද වෙලා තියෙනවා මේ හිමින සීරිම් තුවාල මොනවත් නැහැ ඒතර මේක වතුරෙන් ඇති වෙන තුවාලයකට වඩා නැත් සමහර වතුරෙන් දැම්මම වෙන සත්තුත් කනවා පොඩි පොඩි සත්තු එනවා කන්නේ දෙයි එහෙම කෑමත් උම් තැලීම් තුවාල නෙමෙයි ඉන්නේ එහෙම නෑ සීරිම් තුවාල වගේ වෙන්නේ ඒවා එතකොට මම මේ එකත් එක්ක තර්ක කළා මේක බොහෝ දුරට අරකින් වෙන්න පුළුවන් කියන අදහස ඉදිරිපත් කරා රාජට ඉදිරිපත් කළුණු අධිචෝදනාව තමයි ඇයව ලිංගික අතවරයකට ලක් කරලා බරපතල ලිංගික අතවර ලක් කරලා ඝාතනය කරා කියන එක දීලා ඝාතනය කරා කියන එක. ඒතර ඒක විත්තියේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. පස්සේ කොමාරිය අන්තිමට ඒ කියන්නේ මගේ ඉදිරිපත් කිරි වාර්තාවල වාර්තාත් අනිත් පොලිස් වාර්තාත් ඒ අර සුකෝ කියන්නේ සීන් ඔෆ් අපරාධ ස්ථාන පරීක්ෂා. ඒගොල්ලන්ගේ වාර්තාත් ඔක්කොම ඉදිරිපත් කරා. සැලකිල්ලට අරගෙන ඒක සාධාරණ සැකයකින් තොරව මේක රාජම් කරේ කියන එක ඒක 100%ක් නෙමෙයි සාධාරණ සැකයෙන් කියන්නේ එතකොට අපි 100%ක් ඉන්නේ නැහනේ එතකොට ඒ ඔක්කොම සලකලා බලලා අන්තිමට රාජට ජීවිතාන්තය දක්වා යගේ සිරදනෝම හම්බ වුණා නේ මොනවා මහාධිකරණය මහාධිකරණය දැන් වෛද්‍යතුමනි මේ කියන කතාවත් එක්ක දැන් ඔබතුමා සදාහන් කළ මේ එකමුතු වෙලා කරන වැඩක් එකක් පොලිසිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සොකෝ ඔෆිසර් සොකෝ අයගේ කාර්යභාරය ඊට පස්සේ රජයේ රස පරීක්ෂකතුමෝ මෙහෙම දෙන්න හැබැයි අර කෙනෙක් ගිහිල්ලා පොලිසිය කියන්නේ පොලිසිය එක දෙයක් හොයාගත්ත පළියට කෙනෙක්ව වැරදිකාරයෙක් කරන්න බැහැනේ ඔබතුමා ඔය සදාහන් කරපු විදිහට මේ දාමයක් වගේ මේ සියලු සාක්ෂි වලින් එකින් එක ඔප්පු කිරීමේ කාර්යභාරය තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ සිද්ධියේදී මම හිතන්නේ කවුරුත් ඇහින් දැකලා නැහැ මේ අපරාධය සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ දැරිවිව දෝෂණයට ලක් වෙනවා හෝ මරා දමනවා හෝ කවුරුත් දැකලා නැහැ තිබුණේ නැහැ. එතකොට ඔබතුමන්ගේ සාක්ෂිය අරනකොට වෙන කිසිම සාක්ෂියක් ඔප්පු කරන්න පුළුවන් සාක්ෂියක් තිබුණේ නැහැ. නෑ ඔව්. දෙතර ඒක තිබුණේ දැන් රාජ්‍යත් එක යනවා දැකලා තියෙනවා. ඉච්චරයි තියෙන්නේ. ඒතර රාජ කරා රාජ කියනවනේ මම මෙතන ගිනක් දැම්මයි කියලා. එතකොට අර නියපොත තමයි එකම සාක්ෂිය තිබුණේ. රාජා විසින් කරා කියන එක අන්තිමට දැන් මම කොහොමරි මගේ මතය විදිහට මම ඉදිරිපත් කරේ දැන් අපිට ඒක රීකන්ස්ට්‍රක්ට් කරන්න තියෙනවා මේ ඉන්සිඩන්ට් එක කොහොමද වුනේ කියන එක එතකොට දැන් මම එහෙම රීකන්ස්ට්‍රක්ට් කරන්න වෙන්නේ තියෙන ෆයින්ඩින්ග්ස් වලින් විතරයි මට හිතලා කියන්න බෑනේ මේක මේ මෙන්න මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති කියලා එතකොට දැන් මේ තියෙන නියපොතු පාරවල් එතකොට අනිත් ලක්ෂණත් අනු මම දැන් මගේ මතය විදිහට මම ඉදිරිපත් කළේ මේ දැරිවිය දූෂණය කරලා ලිංගික අතවරයට පත් කරලා තියෙනවා ඊට පස්සේ බොහෝ විට දෙන්නෙක් විසින් එක්කෙනෙක් බෙල්ල පැත්තෙන් අල්ලලා තියෙනවා අනිත් එක්කෙනා කකුලෙන් අල්ලලා මේ දැරිව
වතුර දාලා තියෙනවා කියන එක. මේ දෙරිව වතුරට ලිස්සලා ගිය පාරක් මගේ අඳුරගත්තනේ. සමහර ලිස්සලා ගියා නම් මෙයාගේ අර සීරි ලිස්සල් බැරි වෙලක් ලිස්සලා ගියා නම් එහෙම සමහර දැන් එහෙම ලිස්සලා ගිහිල්ලා වැටුත් ගොඩක් වෙලාට අර ඒ වගේ ලිස්සලා ගිය පාර අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට මේ ගොඩක් වෙලාට ඒක තියෙන ෆයින්ඩින්ග්ස් වලින් මට තිබුණේ මෙයාව වතුරට දාලා කියන එකට තමයි ගැලපුණේ ලිස්සලා ගියට වඩා. ඒ කියන්නේ ඒක එක්කෙනෙක් විතරකුත් නෙවෙයි තවත් අපරාධකරුවෙක් බොහෝ විට ඉන්නෝනේ කියන කතාව කොහොමද දැන් අර අර නියපොත්ත රාජගෙ වෙන්න බෑ රාජග අනිත් අතේ නියපොත් ඔක්කොම කපලා තිබුණා සමහර ගෙදර ගිහිල්ලා කපුවා වෙන්න පුළුවා ඒකට එහෙම නෑ මේ නියපොත් අනිත් නියපොත්ත් කපනවනේ ඒක කැපුණේ නෑ නිකිතුරු කරගත්තා මම කියන්නේ මේ මලසිරුරේ පාදයක තිබුණු සලකුණ එතකොට ඒක බොහෝ විට වෙන කෙනෙක් කර විචි කරන්න ඇති කියලා තමයි මම මගේ මතය විදිහට ඉදිරිපත් කරේ නමුත් අපි අපරාධ සහායකයන් හැටියට කවුරුවත් මේ නඩුවේදී ඉදිරිපත් වෙලා තිබුණ නැහැ එකම අපරාධකරු සහ දඬුවම් නියමුණේ ඔහුට විතරයි ඔහුට විතරයි අර අධිකරණයක් ඉස්සරහා අධිකරණය සෑහීමකට පත් කරවිය යුතුයි මේ තියෙන සාක්ෂිවලට මේ පුද්ගලයාම තමයි මේක කරේ කියලා මොකද ඔබතුමන්ලගේ පැත්තෙන් උද්ගත්තොත් දැන් නිවැරදි කරුවෙක්ව අපිට හිරගෙට යවන්න බැහැ කියන අපරාධය කරන්න බැහැ නේද ඒකට වැරදි කරුවා කියන දේ ඔප්පු කරන්න ඕනේ දැන් අවසානයේ කොහොම වුණත් මේ තනදි 100%ක්ම මම හිතන්නේ ඔබතුමන්ගේ ওই තිබ්බ සාක්ෂියේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අපරාධකරු මරණ දඬුවමට නියම වෙන්නේ සහ දැන් ජීවිතාන්තය දක්වා සිට දඬුවම් විඳින්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් විදිහට දැන් මේ වගේ සිද්ධියක අවසානයේ ප්‍රතිඵලයක් ලැබුණාට පස්සේ මොන වගේ හැඟීමක්ද තියෙන්නේ මේ වෘත්තිය පැත්තෙන් ගත්තොත් දැන් මේකෙදි ඇත්තටම ඊ වෙනකොට ওই රාජා කියන තැනත්ත අවුරුදු 19ක් විතර වගේ වෙති තරුණ ළමේ මේ අපරාධකරු අපරාධකරු එතකොට දැන් ඔහුට ජීවිතාන්තය දක්වා හරි මරණ දඬුවම හිමි වෙනවා කියන එක ඒක ඉතින් මට සතුටක් නැහැ කියන්නේ මරණ දඬුවට ඒක මට කිසිම සතුටක් නැහැ මට උගන්නේ තිය අනුකම්පාව විතරයි ඇත්තටම තියෙන හැමනම් ඒ වුණාට මගේ අත්දැකීම් මගේ දැනුම පාවිච්චි කරලා ඒ නැති වෙච්ච දැනත්තට සාධාරණයක් වුණායි කියලා මට යම් සතුටක් තියෙනවා මම හිතන්නේ මේ ඔබතුමන්ගේ වෘත්තියෙන් තමයි දැන් ගොඩක් අය ඉන්නවනේ ජීවත්ව ඉන්න අයට සාධාරණ ඉෂ්ට කරනවා ඔබතුමන්ගේ වෘත්තියෙන් පමණයි මම හිතන්නේ මිය ගිය අයට සාධාරණ කරන්න පුළුවන් අනිත් පැත්තෙන් වෛද්‍යතුමනි අපි අවසාන වශයෙන් කියමු දැන් කෙනෙක් හිතනවා නම් මේ අපරාධයක් කරලා බේරිලා ඉන්න පුළුවන් කියලා ඔබතුමන්ගේ වෘත්තිය අත්දැකීම එක ගත්තොත් එහෙම ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද දැන් අපි මේ කියන දේවල් හෙලි කරන දේවල් එක්ක කෙනෙක්ට කියන්න පුළුවන් දැන් මේ දේවල් දැනගත්තට පස්සේ කෙනෙක්ට අපරාධයක් කරලා බේරිලා ඉන්න පුළුවන් වෙන්නේ මේ පොයින්ට්ස් ටික දැනගත්තාම කියලා ඇත්තටම එහෙම කෙනෙක්ට කරන්න පුළුවන්ද බේරිලා ඉන්න පුළුවන්ද අධිකරණ විද්‍යාව ඇතුළේ ඔබතුමන්ගේ දැනුමට අනුව මෙහිමයි හරියට පරීක්ෂණ ටික කරනවා නම් අපරාධකරුවට බේරලා ඉන්න ඉතාම අපහසුයි. පොද දැන් අර පරීක්ෂණ කිරීමේ මොකක් හරි කොහේ දුර්වලතාවයක් තියෙන තමයි අපිට ගොඩක් දේවල් ඔප්පු කරගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද සම ගොඩක් ඔය අපරාධ වලින් හරි අඩු ප්‍රතිශතයක් තමයි ඔප්පු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද මේ පරීක්ෂණ ප්‍රශ්නෙ හින්දා නැත්තම් ගොඩක් වෙලාට අපරාධයක් කළ කවදරියක අහු වෙනවා. පොද දැන් අධිකරණ විද්‍යාවේ මූලධර්මයක් තියෙනවා. ලෝ කාඩ් ප්‍රින්සිපල් කියන එක. ඒකෙන් කියනවා අපි every contact leaves a trace කියලා. ඒ කියන්නේ කියන්නේ දැන් මොකක් හරි ස්පර්ශයක් වුණොත් එතන යම් කිසි දෙයක් ඉතිරි කරලා යනවා කියන එක. දැන් මේකෙන් දැන් රාජා හිතරි නැතුව ඇති දැන් ඌට ඌ මේ ලස්සන වට වවපු නියපොත්ත. ඌගේ මරණයේ හේතු වෙයි කියලා. මරණයට ගින දෙන්නේ හේතු වෙයි කියලා. දැන් මෙතනත් උනේ එකමනේ. ඒ වගේ අපරාධයක් කරලා බේරෙන්න බෑ කොයි වෙලාවක හරි මොන විදිහකින් හරි යාම දන්නේ සම පොඩි දෙයක් හරි ආයතර දාලා යනවා ඒක වෙන්න පුළුවන් එයාගේ අර මරණයට නැත්නම් එයා දරුවන් විදින්නේ ඒක හේතු වෙනවා වෛද්‍යතුමනි දැන් මේ ඇඟිලි සලකුණු ගැන ගොඩක් කලකට කතා වෙනවා දැන් ඔබතුමන් මේ සම්පූර්ණ මේ සිද්ධියම මෙහෙවන්නේ මේ නිය සලකුණක් නිසා නිය සලකුණු කොහොමද මේ අපරාධ නීති ශාස්ත්‍රය තුල වැදගත් වෙන්නේ දැන් නිය සලකුණු කියන්නේ නිය පොත්තක් නිසා ඇතිවන නිය පොත් නිසා ඇතිවන තුවාල අත හැමේ ඇතිවන තුවාල ඒ නිසා අපිට ඒකෙන් සිද්ධිය කරපු තැනත්තව හඳුනා ගන්න පුළුවන්. ඒතර සමාහාර අපි සැකකරුක් ඉදිරිපත් කරොත් අර සැකකරුවගේ සමේ නියපොතු අස්සට යන්න පුළුවන්, සමේ කෑලි යන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් තරලයන් යන්න පුළුවන්, රුධිරය යන්න පුළුවන්. ඒවා අපිට පරීක්ෂාක් මොකද සැකකරුවයි වින්දිතයගේ කොටස් යන විදියක් නැහැ සැකකරුවට. එයා එතන අර මම කිව්වා අර ලෝ කාඩ් ප්‍රින්සිපල් එක චුට්ටක් මොන හරි සලකුණක් ඉතුරු කරනවා. එතකොට දැන් සැකකරුවගේ කොටස් යන විදියක් නැහැ වින්දිතය ගාවටත් වින්දිය කොටස් යන විදියක් නැහැ සැකකරුව ගාවටත්. එතකොට අර මම කිව්වාගේ ලෝ කාඩ් ප්‍රින්සිපල් එක අනුව මොන හරි කන්ටැක්ට් එකක් ස්පර්ශයක් වුණොත් එතන විදියක් ඉතුරු කරලා යනවා. එතකොට ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මරණයට දැන්
මොකක්hari සිද්ධියක් මේ ඒක වුණේ කොහොමද කියන එක අපි දැන් ඒ මිනිස්සයා පොරබදලා තියෙනවද මේත් එක එහෙම දැන් මෙයාගේ එහෙමනම් මෙයාගේ නියපොතු පාරවල් තියෙන්න පුළුවන් එතකොට එහෙමනම් පොරබදලා තියෙන්න පුළුවන් සමහර වෙලාවට දැන් සමහර අවස්ථාවල තියෙනවා ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි දැන් බෙල්ල හිර කළා මරනවනම් හිර කළා මරනකොට දැන් අර අනිත් මිනිස්සත් බේරෙන්න නේද එතකොට එයාගේ නියපොතු පාරවලුත් එයාගේ හිටිනවා එතකොට අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ අර මේ කාගේවද මේකත් වෙන් කරලා ඒක අපහසුයි ඒ වුණාට අපිට අපේ වාර්තා ලියනකොට ඒව ගැන සඳහන් කරන්න වෙනවා. ඒතර මේ සිද්ධිය උනේ කොහොමද? මරණයක් වුණා නම් මරණයට හේතුව මොකද්ද? මේ නියපොතු පාරවල් තියෙන සමහර බෙල්ල නියපොතු පාරවල් තියෙනවනම් වෙන මොනවා කර හේතුවක් නැත්නම් අනිත් ලක්ෂණක් තියෙනවනම් මේ බෙල්ල මෙරිකල මරලා වෙන්න පුළුවන්. ඒතර මරණට හේතුව ආගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොකක් හරි ක්‍රියාවක් කරේ දැන් ජීවත් වෙන මිනිස්සෙක් හරි මරණට පත් වෙච්ච කෙනෙක්ගේ හරි මේක බලෙන් කරාද? ලිංගිකතෝරයක් කරනකොට සමහර වෙලාවට දැන් කකු බලෙන් ඈත් කරනවා. ඒක නියපොතු පාරවල්. ඒව තියෙන්න පුළුවන්. ඒතර ඒක අපිට බලන්න පුළුවන් මේ බලෙන් කරාද කියන එක. සමහර වෙලාවට දැන් අපි නිකන් ඇඟ කසලා නියපොතු පාරවල් ඒවත් වින් කරගන්න පුළුවන් වෙනවා. ඒවා වින් කරගන්න පුළුවන්. මේ බලෙන් ඇති කරපු දෙයක්ද කවුරු හරි කෙනෙක් විසින් ඇති කරගත්ත දෙයක්ද කියලා වින් කරගෙන ඒ සිද්ධිය වූ ආකාරය නැත්තම් අපි ඒකට කියනවා ඒක සර්කම්ස්ටන්සස් නේ. ඒ වෙච්ච ඒක සම්බන්ධ සිද්ධිය වෙච්ච විදිය ගැන අපිට මේ නියපොතු मरण परीक्ष स्वाभाविक प्रश्न याज्ञा हेमदी समार मुलू मर बोडी पुलवा मिलीमीटर दिखा सीर तुआर අපිට හැමදේම පරීක්ෂා එකක්වත් මේ සුළු කොටසක් ගන්න බෑ. ඒක වෙන්න පුළුවන් ඒකට ඔප්පු කරන්න තියෙන එකම සාධකය. ඒඳ හැමදේම පරීක්ෂා කරන්න හැමතැනම පරීක්ෂා කළා අපිට මේ මිනිස්යාගේ බාහිරින් ඇතිකලපු තුවාල තියෙනවද? එහෙම නැත්නම් එයාගේ අභ්‍යන්තර තුවාල තියෙනවද? ස්වභාවිකව මරණයට සම්බන්ධ වෙන්න පුළුවන් එයාගේ ස්වභාවික රෝග තියෙනවද? අනේ ඒ වගේ හැමදේයක්ම බලන්නවා. ඒතර පැය දෙකමාරක් තුනක් වගේ ප්‍රමාණයක් කරන සමහර වෙලාවට ඊට වඩා යන්නත් පුළුවන් ඒක. මොකද සමහර දැන් ඝාතනය කරපු ඒවායෙන් සමහර මම එකක් මගේ අත්දැකීමක් තියෙනවා තුවාල 56ක් තිබුණා. එතකොට දැන් මේ හැම එකක්ම එක එක මැන ඒ ගැඹුර ඒ ස්වභාවය ඔක්කොම මැන ලකුණු කර කර කරන තුළු කෝ කාලයක් යන මේවට. දැන් මේ සිද්ධිය වාර්තා වීමත් එක්ක පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ වෙද්දී ගොඩක් දේවල් සමහරට අනාවරණය වෙලා නොවෙන්න පුළුවන්. මම හිතන්නේ වෛද්‍යතුමනි මේ දැන් සමස්ත සිද්ධිය එකතු කරලා බලද්දී පස්සේ අනාවරණය වෙච්ච දේවලුත් තියෙනවා. ඔව්. ඒක දැන් ඇත්තට මේ මට එක් ආරංචිනේ නඩු ඔක්කොම ඉවරට පස්සේ ඒකේ ආරංචි වෙලා වෙච්ච විදිහට සිද්ධිය වෙලා තිබුණේ මේ රාජා මේ දැරිවි අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇරිලා තව දෙන්නෙක් එක්ක එකතු වෙලා මෙයාව ලිංගික අතරේට ලක් කරලා තියෙනවා. ඊට පස්සේ එතන ආපු එක්කෙනෙක් කියලා තිනවා දැන් අපි මෙයාව ගෙදර යවුවෝ මෙයා ඔක්කොම ගිහිල්ලා ගෙදරට කියයි එහෙමුණොත් අපිට ප්‍රශ්නයක් වෙනවා ඊින්ද අපි දැන් මෙයා වතුරට තාම් කියලා රාජාලල තියෙන යාගේ බෙල්ල පැත්තේ. ඒතොර ඒක ගෙවා. ඒ විදිහට මෙයා දැන් තව කෙනෙක් කකුලෙන් අල්ලලා මෙයාව වතුරට දාලා ගිහින් තියලා ගිහිල්ලා රාජා එහෙම නැව ඒක අර ගෙදරට ආයි නැවතත් මේ පුංචි දැරියගේ ගෙදරට ගිහිල්ලා වර මුකුතුනේ නැහැ වගේ ඉඳලා තියෙනවා. දැන් මේ සිද්ධියත් එක මං හිතන්නේ දෙමව්පිය කොච්චර දුරට දෙමව්පිය කොච්චර දුරට දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕනේද? සමහර විට මේ දැරි පුංචි දැරියන් අතවරයට දූෂණයට ලක් වෙන්නේ මේ නිවසේම ඉන්න. ඔව්. මම හිතන්නේ ඔබතුමන්ට ගොඩක් අත්දැකීමදී මේ වගේ සිද්ධි සම්බන්ධයෙන්. ඔව් මොකද ඒ හිම සාමාන්‍යයෙන් වෙන්නේ මොකද ඒ ළඟටම ළඟම ගෙදර යන කෙනෙකුට තමයි මේකට කිසි ප්‍රශ්නයක් නැතුව ළඟා වෙන්න පුළුවන්. මොකද කිසි සැකයක් හිතන්නේ නැහැ නේද? දැන් රාජගේ තීරතත්වය තමයි උනේ. ඒ අනිත් එක දෙමව්පිය රාජා වුණතරට විශ්වාස කරා. පිට කෙනෙක් එම් විශ්වාස දැන් එම් දැරියක් ඉන්නකොට ඇත්ත දරුවෙක් ඉන්නකොට මේක ගෑනු දරුවෙකුට නෙමෙයි පිරිනොම කරත් මේකම වෙනවා. එතකොට ඌනට වඩා විශ්වාස කරන්න අමාරු එහෙම කෙනෙක්. ඒතර අනිත් එක ඒ අපරාධේ වෙන්නේ නැත්නම් ගොඩක් වෙලාට අයිල් මනද ළමා අපයෝජනයක් වෙන්නේ ගොඩක් වෙලාට ළඟම ඉන්න කෙනෙක්ගෙන් විශ්වාසය නිසා දරුවෝත් ඒ විශ්වාසයට යනවා. මේ කියන දේවලුත් එක හොඳයි. මම හිතන්නේ මේ කතාවෙන් බොහෝ දේවල් සමාජයට සමස්තයක් විදිහට ගන්න තියෙන කාරණයක්. ඉතින් කොහොම වුණත් මේ වටින කතාබහත් එක්ක එකතු වුණාට විශේෂඥ අධිකරණ වෛද්‍ය කුමාරසිරි මහසෙන් මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමන් මේ වෙනුවිට අවිස්සාවේල්ල මහරෝහලේට අනියුක්තව සේවය කරන්නේ
තමන්ගේ වෘත්තිය කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරන්න. අපි මීළඟ වැඩසටහනෙකට අපේ රටේ මේ අපරාධ නඩු සම්බන්ධයෙන් ඊට අදාළ වෙන කරුණු සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් මේ වගේම වීඩියෝ නරඹන්න අමතක කරන්න එපා. තිලිනි පෙරේරා YouTube channel එක subscribe කරන්න. ඔය කැමරා පොන්න කොයි බින්ද මන්ද කරේ කැමරල්ගේ කැමරල්ගේ දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට cameralk.com